मगे पेनहालु वलत कोंदु एट पेलसा अक्मावेत पिलिकाव पेतिरला तीन निसा मट जीवत वेन्न सीयट देख तरम अवस्थावक वितराय इतरु वेला तीयन्ने मे विदिहट पवसन्ने पसुगिय दिनेक अमेरिकन गोट टैलेंट वेदिकावे लोकयेन्म नाइटबर्ट नमिन प्रसिद्धियट पत्तु तरुणियक अयट जीवत वीमट तीयन्ने सीयट देखक तरम अडु संभावितावयक එය මාස 6ක් තරම් කෙටි විය හැකි බවද වෛද්‍යවරුන් කියා සිටියත් ඇය අහනවා මේ 102 මදිද මගේ සිහින හඹා යන්න මට සතුටු වෙන්න කියලා ඉතින් මේ තරුණිය විසින්ම රචනා කරපු It's Okay නමින් හඳුන්වන ගීතයෙන් සංවේදී මිනිසුන් හඬවපු මේ තරුණිය ගැන අපි සොයා බැලුවා ඔයත් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති දැනුම හොයන කෙනෙක් නම් මේ වීඩියෝ එකටත් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් විශ්වගම්මානේ සමාජිකයෙක් වෙලා නැත්නම් දැන්ම subscribe කරලා විශ්වගම්මානේ සමාජිකයෙක් වෙන්න. ඇමරිකාවේ සැන්ස් විලි හැදී වැඩුණු 37 වෙනිදි ජේන් මාස්වේග්ගේ අන්වර්ථ නාමය නයිට් බර්ඩන්. පසුගිය දිනයක ඇමරිකන් ගොඩ් ටැලන්ට් වේදිකාවේ ඉතාම ප්‍රබල ගීතයක් ගායනා කරමින් තරගයේ විනිසුරුවන්ගේ මෙන්ම ලෝකයේ පුරා සිටින ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට ඇය සමත් වුණා. පිළිකාවත් සමග දීර්ඝ සරණකයේදී සිටින 37 වෙනි ජේන් මාස්ක්වේක් ඇමරිකන් ගොඩ් ටැලන්ට් විනිසුරු සයිමන්ගේ ගෝල්ඩ් බසර් එක දිනා ගැනීමට සමත් වූ අතර ඇයව කෙලින්ම තරගයේ සජීවී ප්‍රසංගයට ඉදිරිපත් කරනවා. ඒ පිළිකාවත් සමග ගෙවෙන ඇගේ දුෂ්කර ජීවිතය ගැනත් ජීවිතයේ නරකම සහ අමාරුම කාලවලදී ධනාත්මකව හා බලාපොරොත්තුෙන් සිටීමට ඇයගත් අදිෂ්ඨානය ගැන ඇය විසින්ම ලියූ It's Okay නම් ගීතයෙනි මාගේ පෙනහළු කොඳුයට පෙළ සහ අක්මාවුරා පිළිකාව පැතිරිලායි තියෙන්නේ මට ජීවත් වෙන්න 102 තරම් අවස්ථාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ජේන් පැවසුවා එමෙන්ම ඇය කියා සිටියේ සතුටින් සිටීමට ජීවිතය දුෂ්කර නොවන තෙක් බලා සිටීමට නොහැකි බවයි මට ජීවත් වෙන්න 102ක අවස්ථාවක් තියෙනවා 102ක් කියන්නේ 0.0ක් නෙවෙයි 102කින් උනත් කරන්න පුළුවන් දේවල් තියෙනවා ඒ 102ත් කතරම් ප්‍රබලද කියලා හැම කෙනෙක්ටම අවබෝධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඇය පවසනවා ඒ අවස්ථාවේ විශාල සජීවී ප්‍රේක්ෂක පිරිසක් මෙන්ම රූපවාහිනියේ මිලියන ගණනක් ඉදිරියේ ගායනා කිරීමට සහ පිළිකාව සමග මගේ සටන ගැන කතා කිරීම මට ලොකු දෙයක් වුණේ නෑ මම බලාපොරොත්තු වුණේ මේ තරඟයට ඇවිල්ලා මගේ උපරිමය කරලා මට සතුටක් ලබන්න මට මිනිස්සු ආකර්ෂණය කරගන්න උවමනාවක් තිබුණේ නෑ මම ආවේ මිනිස්සුන්ට තෑග්ගක් දෙන්නයි අපි මැරෙන්න ළඟයි කියලා දැනගත්තාම අපේ බලාපොරොත්තු හීන බිඳ වැටෙනවා ඒත් මොන දේ වුණත් මම ඒ කිසිම දෙයකට බය වෙන්නේ නෑ හැමදේම හරියයි කියලා හිතන්නවත් බැරි ගොඩක් අමාරු කාලයක වුණත් අනිත් අය වෙනුවෙන් ගායනා කරන පුද්ගලයෙක් වෙන්නයි මට ඕන උනේ ඒක මට ලැබුණු ත්‍යාගයක් කියලා මම හිතන්නේ මේ ලෝකේ හැම කෙනෙක්ම අමාරු සහ අඳුරු කාලයක් තියෙනවා මට ඒ අයට රුකුලක් වෙන්න පුළුවන් නම් ඒ අයත් ඒ අයගේ දුෂ්කරතා ගැන කතා කරන්න තරම් දිරිමත් වෙයි ඇය වේදිකාවේ සිට එහෙම පවසනවා ජේන් කුඩා කල සිටම ඉතාම දක්ෂ වුණේ ගීත රචනා කිරීමටයි එමෙන්ම ඇය සංගරාවක්ද නඩත්තු කිරීමට පුරුදුව සිටියා ඇය දන්නා සංගීතඥයෙකු වන ජෙරමි සමග ආදරයෙන් බැඳි වසර කීපයක ආදර සම්බන්ධතාවයකින් පසුව 2015 දී ඇය විවාහ වෙනවා නමුත් 2017 සැප්තැම්බර් මාසයේදී ඇගේ ජීවිතය කණපිටට පෙරලෙනවා ඒ ජේන් දෙවන අදියරේ පියවරු පිළිකා රෝගියෙකු බව හඳුනාගත් පසුවයි මෙයත් සමගම ඇගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වූ අතර ඇගේ සුන්දර ජීවිතයද ඇයට අහිමි වෙනවා
ඇගේ ස්වාමි පුරුෂයා වන ජෙරමි පැවසුවේ මේ දේවල් සමග ඔහුට එකට ජීවත් වීමට අපහසු බවත් දෙදෙනා වෙන්විය යුතු බව ඉල්ලා සිටිනවා 2020 දී ඔවුන් ඒ විදියට දික්කසාද වෙනවා ඇයට ප්‍රතිකාර නිසා හිස මුඩු කර ගැනීමටද සිද්ධ වෙනවා මාස 10ක ප්‍රතිකාරයකින් පසු ඇය පිළිකාවට එරෙහි සටනින් ජයගත් නමුත් නැවතත් ඇය එම රෝගයෙන් පීඩා විඳේ ඉතා අවාසනාවන්ත ලෙසයි 2020 දී ඇයගේ බ්ලොග් සටහනෙන් ඇය සඳහන් කළේ ඇගේ පෙනහළු අක්මාව වසා ගැටති ඉල ඇට සහ කොඳු ඇට පෙළටම මේ පිළිකාව පැතිරී ඇති බවයි ජීවත් වීමේ අවස්ථාව ඇත්තේ 2ක් පමණක් බව ඇයගේ වෛද්‍යවරුන් පවසනවා ඇයගේ කුසයේ සිටි සති 15ක දරුවාද මේ පිළිකා රෝගය නිසා අහිමි වෙනවා 2020 ජූලි මාසයේදී ජේන් ඉන්ස්ටග්‍රෑම් සටහනක් ඔස්සේ බෙදාගත්තේ පිළිකාවත් සමග ඇය කළ අරගලයත් සහ ප්‍රතිකාර කාලය නිසා බිඳ වැටුණු ඇගේ විවාහ ජීවිතය අමතක කරමින් සාර්ථකව ජීවත් වීමට ඇයට හැකි වූ ආකාරය ගැනය මේ පණිවිඩය ඇය ඇගේ බ්ලොග් අඩවියේද සටහන් කර තිබුණා ජෙනී පෙර වසර ගණනාවක් සේවය කළ ස්ථානයක කාර්මිකයෙක් මෙසේ පැවසුවා ඇය රත්තරන් හදවතක් තියෙන කෙනෙක් ඇය හැමෝම එක්ක හොඳින් හිටිය කෙනෙක් ඇය පුදුමාකාර කෙනෙක් ඇයට හමු වූ සෑම කෙනෙකුගේම ජීවිතයට ඇය බලපෑමක් ඇති කළා ඇය වෙනස්ම කෙනෙක් ඇය හොඳ පුද්ගලයෙක් හොඳ ආත්මයක් 2% ඔබට විශ්වාස කරන්න පුළුවන්ද අපි අපේ ජීවිතයේ නැති දේවල් ගැන කොච්චරනම් චෝදනා කරනවාද දෙයක් නොකර ඉන්න කොච්චරනම් නිදහසට කාරණා හොයනවාද ඒත් අද මුළු ලෝකයේම ජේන් සුපිරි වීරවරියක් වෙලා මේ ජේන්ගේ ජීවිතයෙන් අපට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා සම්බන්ධතා తాවකාලිකයි මිනිසුන්ගේ ආදරය తాවකාලිකයි ඒත් මේ මොන දේවල් తాවකාලික වුණත් ඔයාගේ ආත්ම විශ්වාසය තදින් තියාගන්න ඒක තමයි ඔයාව ජයග්‍රහණයට ගෙනියන්නේ ජේන්ගේ අන්වර්ථ නාමය නයිට් බර්ටන් ඇය පවසා සිටින විදිහට එය අඳුරු කාලයකදී ගායනා කළ හැකි කුරුල්ලෙකු වීම නිසා රාත්‍රියට පසුව උදෑසනක් අඳුරට පසුව ආලෝකයක් පැමිණෙන බවට මා තුළ ඇති බලාපොරොත්තුවක් හා විශ්වාසයක් ඇති බව අදහස් කරන බවයි ඇය එහෙම කියන්නේ දරුණු පිළිකාවක් ඇගේ සිරුර වෙලාගෙන තිබියදී මට දැනුනේම ඇගේ දක්ෂතාවයට වඩා ඇගේ ශක්තිමත් බවයි එඩිතරකමයි ජෙනී අගෝස්තු මාසයේදී ලොස් ඇන්ජලීස් ඇමරිකන් ගොඩ් ටැලන්ට් සඳහා නැවත පැමිණෙන තෙක් ඇය එලෙසම පිළිකාව කෙරෙහි සටන දිගටම සිදු කරගෙන යනවා මම තරඟයට එන්න සති 2කට කලිනුත් ප්‍රතිකාර ලබා ගත්තා 2% කියන්නේ 0%ක් නෙවෙයි ඇය සිනාසී පැවසුවා I have a 2% chance of survival, but 2% is not 0%. 2% is something, and I wish people knew how amazing it is.